හතර අට සසුන පිටවීමේදී මුල්වන සංකිලේස භාගය නිබ්බෙහෙද භාගය හා අසේක භාග්‍ය සූත්‍රය. එහි සොලොස් සූත්‍රයන් අතර කෙලෙසීයාම ගැනත් විග්‍රහ කරෙන, තිවුණු අවබෝධය ගෙනත් විග්‍රහ කරෙන, නිවන් මගහික්මී අවසංකල, රහත් වූ අසේක භික්‍ෂූ ගැනත් විග්‍රහ කරෙන සූත්‍රයෙකුම්ද. අයන් ලෝකෝ සන්තාපජාතෝ පස්සප්පරේතෝ රෝධං වදති අත්තනෝ ඒන යනහි ම්ඥන්ති තතෝනං හෝති අ්්‍යතා. උපන් සෝක සන්තාප ඇති මේ ලෝක සත්ව්‍යයා දුක්ෂහිත ස්පර්ශයෙන් පීඩිතව තමා විසින් අත්විඳින දුකක් සතුරෙකුටවත් නොවේවාය හඬා වැලපෙමින් කියයි. යම් යම් අයුරකින් දුකින් මිදීමක් ගැන සිතයිද එයින් වෙනස්තයක්ම ඔවුට වෙයි. අනඥතා භාවිී බවසත්තෝ ලෝකෝ, බවපරේතෝ බව මේවාබි නන්දති යදබි නන්දති තම් භයන් යස්ස භායති තන් දුක්කන්ති. උදානපාලි ලෝකෝව ලෝකන සූත්‍රය. බවයි ඇලෙන ලෝකසත්වයා සිතනදේ සිදුවන්නේ වෙනස් ලෙසටය. බවදුකින් පීඩිත ලෝකසත්වයා භවයම සතුටින් පිළිගනි. යම් භවයක් සතුටින් පිළිගනීද ඒ බයකි. යමකින් බය ඇතිවෙයි නම් ඒ දුකයි. මේ කෙලෙසී යාමයි. මේ නිවන්මග බඹසරවනාහි විශේෂෙන් භවය ප්‍රහාණය කිරීම් පිණිස වන්නේය. මේ තියවුණු අවබෝධයයි. යම් කිසි ශ්‍රර්මණයෝ වෙත්වා බ්‍රාක්්මණයෝ වෙත්වා භවයකින් වෙනත් භවයකට ගොස් දුකින් මිදීමක් ගැන කියත්ද ඒ සියල්ලෝ භවයෙන් නොබිදුනාහූ යැයි කියමිය. යම් කිසි ශ්‍රමණයෝ වෙත්වා බ්‍රාහ්මණයෝ වෙත්වා විභවතන්නාවතුළින් භවයෙන් නිදහස්වීමක් ගැන කියත්ද. ඒසිියල්ලෝද භවයෙන් නොනික්ම ගියාහු යැයි කියමි. කෙලෙස් සයිත කර්ම නිසාවෙන් මේ දුකෙහි හටගැනීම වෙයි. මේ කෙලෙසීයාමයි. සියලු උපාධානයන්ගේ ශේවීමෙන් දුකෙයි හටගැනීම නැතිවේ. මෙය තියුණු අවබෝධයයි. භාග්‍යවතුන් වහන්සේ තම සිතටම අමතන සේක. අවිද්‍යාවෙන් පීඩිතව වෙන්වෙන්ම උපන් සත්වයන්, එබඳුම සත්වයන් කෙරෙහිම ඇලේ භවයෙන් මිදස් නොවී සිටිනා මේ ලෝක සත්වයා දෙස බලව. යම්කිසි කාම භවය ආදී භවයෝ වෙද්ද හැම තන්නම හැම අයුරින් ඇති එසියලු භවයෝ අනිත්‍යය දුක්කයහ විපර්යාසිට පත්වෙන ස්වභාවයෙන් යුක්තය මෙය කෙලෙසී යාමයි ඒව මේ තන් යථභූතන් සම්ම ප්ඥාය පස්සතු බවතන්නා පහීයති විභවන්නනාබිනන්දති. මෙසේ මේ තිබෙන්නාව සත්‍යය ස්වභාව ඒ අයුරින්ම නුවනින් දකින්නාට බවතා බවතෘෂ්ණාව ප්‍රහාණය වේ. විභව තෘෂ්ණාව නොපිළිගනි. සියලු අයුරුූතෘස්නාාවෙහි ශේවීමෙන් ඒ තෘෂනාව ඉතුරු නැතුව නිරුද්ධවීම නිවන මෙය තිවුණු අවබෝධයයි. තස්ස නිබ්බුතස්ස භික්ුණෝ අනුපාදානා උනභවෝන හෝතී. අභිභූතෝ මාරෝ විජිත සංගාමෝ උපජ්ජගා සබ භවානී තාදීති. උදාරණ පාලි ලෝකවෝ ලෝකන සූත්‍රය. ඒ කෙලිස් ප්‍රහාණයවීමෙන් නිමීගිය සිත් ඇති භික්ෂියෝ තුළ උපාධාර නැතිහෙයින් නැවත භවයක් ඇති නොවී. ඒ භික්ෂියෝ විසින් මාරයා මඩින ලද්දේය කෙලෙස් යුද්ධය දිනන ලද්දය සියලු භවයන් ඉක්මගේය අටලෝ දාමෙන් කම්පාන නොවෙයි මොහු නිවන් මගහිමී අවසං වූ අසේක පුද්ගලයාය. මෙය කෙලෙසයාම ගැනත් විග්‍රහ කරෙන්න තිවුණු අවබෝධය ගැනත් විග්‍රහ කරෙන නිවන්මගහිත්මී අවසංකල රහත් වූ අසේක භික්ෂෝ ගැනත් විග්‍රහ කරෙන සූත්‍රයයි. මහනෙන මේ පුද්ගලයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් දෙත් සැඩපාරට අනුවයන්නාය සැඩපාර යනාතට එරෙහිව යන්නාය සැඩපාරට ගසානොගොස් සිටින්නාය සැඩපහර තරණය කොට එතරට ගොස් ගොඩබිමිහි සිටි රහත් භික්‍ෂුව නැමති බ්‍රාහ්මණයය. මේ සිව් පුද්ගලයන් අතරින් යම් මේ පුද්ගලයෙක් සැඩපාට අනුවයයිද මොහු කෙලෙසීයාමට අයත්ය එහි යම් පුද්ගලයෙක් සැඩපාර යනාතට එරෙහිව යයිද යම් පුද්ගල සැඩපාරට ගසා නොගොස් සිටීද මේත් පුද්ගලයෝ දෙදෙන තියුණු අවබෝධයට අයත්ය එහි යම් මේ පුද්ගලයෙක් සැඩපාර තරණය කොට එතරට ගොස් ගොඩබිම සිටි රහත් භික්‍ෂෝනැමති බ්‍රාහ්මණයවෙයි ද මොහු නිවන්මගේ හිමි අවසන් වු අසේක පුද්ගලයාය මෙ කෙලෙසයාම ගැනත් විග්‍රා කරන තියවුණු අවබෝධය ගැනත් විග්‍රා කරන, නෙවන් මගහික්මි අවසංකල රහත් වූ අසේක භික්ෂෝ ගැනත් විග්‍රහ කරන සූත්‍රයයි.